ඉතින් ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ගොඩක්ම වැඩිද? ස්ටෝරේජ් කැපැසිටි එක ගොඩක්ම වැඩි නම් හදාගන්න ක්‍රමය ඔයා දන්නවද? ඉතින් මේ විදිහට ස්ටෝරේජ් එකට ගිහිල්ලා බැලුවම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට 8 point මගේ නම් 8 point 16 GB 60 GB. ඉතින් ඒක ඔයාලා ෆෝන් එකකින් ඒක ක්‍රම පාවිච්චි කරලා මේකේ පොඩි තාක් මේ ප්‍රමාණයක් වැඩි කරනවා ඇති. ඒත් මම ළමයි දැන් මේක 6 GB තිබ්බේ. මේක 8.60 GB කරගත්තේ මෙන්න මේ අද කියන ඇප්ලිකේෂන් එකෙන්මයි. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ඇප්ලිකේෂන් එක කොහොමද යූස් කරන්නේ කියලා. වැඩි විස්තරත් එක්ක වීඩියෝ එකට ගිහිල්ලා බලමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකේ ඉතින් වීඩියෝ එකේ තියෙන විදිහට මේ ඇප්ලිකේෂන් එක තමයි නොක්ස් ක්ලීනර් කියන්නේ. මෙන්න මේ විදිහට අපිට නොක්ස් ක්ලීනර් කියලා සර්ච් කරන්න දෙන්නේ. නොක්ස් ක්ලීනර් කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් එන ඇප්ලිකේෂන් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක MB26ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ලක්ෂයකට වඩා මිලියන 100කට වඩා මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා වගේම මේ ගොඩක්ම හොඳ ඇප්ලිකේෂන් එක ක්‍රියේටින් වෙලනොත්. ඉතින් මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක මුලට ගිහලා ඕපන් කරමු. මේ ඕපන් කරාට පස්සේ ඇප්ලිකේෂන් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ අග්‍රී කියන එක දීලා මේ විදිහට ස්ටාර්ට් කරන්න දෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ඇලෝ කියලා එකක් අහනවා අපේ ෆෝන් එකේ මීඩියා කියන්නේ පර්මිෂන්ස් ඉල්ලනවා. මෙන්න මේ පර්මිෂන්ස් ටික මෙයාලට දෙන්න. ඇලෝ දුන්නාට පස්සේ මේ විදිහට අපේ CPU එක ස්කෑන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට CPU එක ස්කෑන් වෙලා අපිට මෙතනදී 3.34 MB තියෙනවා මෙතන. ඒ කියන්නේ MB 3යි. ඉතින් මෙන්න මේ MB 3 අපි ක්ලීන් කරලිමු ජංක් ෆයිල් හැටියට. ඒ MB 3 අපිට මේ විදිහට ක්ලීන් කරලා බලා ගන්න පුළුවන්. මොකද මේ කලින් මම මෙතනදී මේ ඇප්ලිකේෂන් එක යූස් කරලා ගොඩක් ස්ටෝරේජ් ක්ලීන් කරගත්ත නිසා තමයි මෙතන KB ගණක් තියෙන්නේ. පළවෙනි වතාවට කරද්දී මෙතන GB ගණක් ක්ලීන් වෙනවා. ඉතින් මේ විදිහට අපිට ක්ලීන් කරගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඇප් කෑෂ් කියන එකයි ඇඩ් ස්පෑම්ස් කියන එකයි ටික් කරලා ක්ලීන් ඔයාගේ තියෙන මෙතන තියෙනවා ගානක් ඔයාලට ජංක් ෆ්ලයිට් ටිකේ ඒ ටික ක්ලීන් කරගන්න. මගේ නම් ඒ වෙලාවේ GB 1යි ගාන 2යි ගාන ක්ලීන් වුණා. ඉතින් ඔයාලගේ තියෙන ජංක් ෆයිල් ඇටියට ඒ ටික ක්ලීන් වෙයි. ඉතින් අපිට පුළුවන් මේ විදිහට අපේ RAM usage එක අප් කරගන්න 70%. ඉතින් ඒකත් ඔයාලට බූස්ට් කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේ ඇප්ලිකේෂන් එකෙන් ගොඩක් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ක්ලීන් කරන්න වගේම බූස්ට් කරන්නත් ඔයාලට. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන කියන්න දෙන්නේ මෙච්චරයි. ඒ තවත් දෙයක් තියෙනවා. මෙන්න මෙතනින් widget එකක් add කරගන්න පුළුවන්. මෙන්න මේ නොක්ස් ක්ලීනර් ගැන ඔයාලට කැමති widget එකක් මෙතනින් add කරගන්න පුළුවන්. add to home screen දීලා මේ විදිහට අපිට widget එක add කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට home screen එකට add වෙවි. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.